පින්තුනේ අද අපි මේ ධර්මානුශාසනාව තුළ විශේෂයෙන් කතා කරන්නේ මේ නව වසර තුළ අපේ සංස්කෘතික මහා මංගල්‍යයක් හැටියට සැලකෙන මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද තුළ කොහොමද ඔබේ ජීවිතය ධර්මානුකූලව ගුණධර්මවලින් යුක්තව මේ කාලය තුළ මේ පිරිහිමින් යන සමාජය තුළ ඔබ කොහොමද පරිහානියකට පිරිහීමකටපත් නොවි ගුණධර්මවලින් මේ අවුරුද්ද සැබෑ ලෙසම අර්ථවත් කරගන්න. අද අපි මේ ධර්ම දේශනාව තුළ කතා කරන්නේ ඒ වැදගත් කාරණා කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්න. පින්තුනි කෙනෙකුට නොයේක අදහස් තර්ක විතර්ක වාද විවාද තියෙන්න පුළුවන්. ඕක අපේ අවුරුද්දක් නෙමෙයි. මේක හින්දු අලුත් අවුරුද්ද, අපි සිංහල. එතකොට ඔය වගේ නොයේ කදහස් තියෙන්න පුළුවන්. නමුත් පින්තුනි අපි දන්නවා අපි පුංචි කාලේ ඉඳන් අපේ පැරැන්නෝ මේ પરම්පරා ගණනාව කවුරුදු දහස් ගාණක් පුරා මේ අපේ සංස්කෘතික මංගල්‍යය. සංස්කෘතිය අපේ රටේ සංස්කෘතිය ගොඩනැගිච්ච සංස්කෘතික මංගල්‍යයක් හැටියටයි මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි සමරන්නේ. අපි බලමු මේ තුල තියෙන යම් කිසි වැදගත්කමකින් යුක්ත වැදගත් දේවල්. සාමාන්‍යයෙන් අපි දන්නවා අවුරුද්දක් එනකොට දැන් නොනගත කාලය කියලා එකක් යොදා ගන්න. අපිට මේ නැකත් වෙලාවල් ගැන අපි එක පිළිගත්තා හෝ නොපිළිගත්තා හෝ අපි මේ තුල තියෙන වැදගත් දේවල් අද කතා කරන්න. නොනගත කාලේ එතකොට මිනිස්සු පන්සල් යන. ඒ කාලය තුල කව වෙනදා පන්සලට නොගිය මිනිස්සු ඒ වෙලාවට අවුරුද්ද අලුතෙන් පටන් ගන්න ඕන. අවුරුද්ද අලුතෙන් සූදානම් වෙන්න ඕන කියලා හිතාගෙන කොහොම හරි මල් ටිකක් අරගෙන සුදු ඇඳලා පිරිසිදු වෙලා පන්සලට ගිහිල්ලා බුදුන් ඇඳලා පිරිත් ටිකක් කියලා බෝධි පූජාවක් තියලා තුනුරුවන් වන්දනා කරනවා. පින්තුනි කොයි වෙලාවෙ බුදුන් වැඳත් ඒක පිනක්. එතකොට පන්සලට නොයන කෙනා වේවා ඒ පැය ගණනාව තුළ ඒ දවස තුළ ඒ මොහොත තුළ පින්කම් කරන්න වැඩිපුර නැඹුරු වෙනවා, වැඩිපුර පෙළඹෙනවා. ඒක යහපත් දෙයක්. කොයි මොහොතේ හරි වැදගත් වෙන්නේ පිනක කුසලයක යෙදෙන එක. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා, මහණෙනි යමෙක් හිමිදිරි උදෑසනින් පිනක් කරනවා, කුසලයක් වඩනවා, මෙලෝ පරලෝ යහපත පිණිස උපකාර වෙන පිනක කුසලයක යෙදෙනවා, ධර්මානුකූලව ජීවත් වෙනවා, භාවනා කරනවා, ඒ මොහොත යාගේ ජීවිතයේ පුණ්‍යවන්ත මොහොතක්, ඒ මොහොත යාගේ ජීවිතයේ සුබ මොහොතක්, සුබ මූර්තියක්, සැබෑම සුබ උදෑසනක් බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් යම් දහවලක දවල් කාලේ පින් කරනවා, භාවනා කරනවා, සීල් රකින්නවා, ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීලා ගුණධර්ම පුරනවා, සද්ධා සීලාදී ගුණධර්ම වඩනවා, භාවනා කරනවා, අන්නේ දහවල තමයි යාගේ ජීවිතයේ සැබෑම සුබ දහවලක් බවට පත් වෙනවා. පුණ්‍යවන්ත දහවලක්, සුබ මොහොතක්, සුබ මූර්තියක් බවට පත් වෙනවා. ඊළඟට යම් හවස් කාලයක හවස කරුවල වැටිලා අන්ධකාරේ මහ රාත්‍රී කියලා හිතත් හැබැයි යා බුදුන් වදිනවා, බණ අහනවා, භාවනා කරනවා, පින්කම් කරනවා, පන්සල් යනවා, පින්කම් වලට යනවා, බෝධි පූජාවක් තියනවා, ගුණධර්ම පුරනවා. ඒ සවස් කාලයාගේ ජීවිතේට පුණ්‍යවන්ත මොහොතක්, පුණ්‍ය මූර්තියක්, සුබ මොහොතක්, සුබ මූර්තියක් බවට පත් වෙනවා. එහෙමනම් අපිට පේනවා මේ කර්ම කර්මඵලත් එක්ක යන සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ කර්ම කර්මඵල විශ්වාසයෙන් යහපතේ දෙන්න. බලන්න හැම බුදු කෙනෙක්ගේම බුද්ධ දේශනාව අපි කැටි කරලා ගන්නවා, සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල් වලින් වළකින්න, කුසල සුප සම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න, පින් කරන්න, සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමණය කරගන්න. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුරුන්ගේ අනුශාසන. එතකොට මේ අනුශාසනාව තුළ පිළිහිටලා අපිට පුළුවන් නම් අපේ රටේ කාලයක් පුරා පැවතගෙන ඉන්න මේ සංස්කෘතිය
විවේචනය කර කර සංස්කෘතික අංගවලට පහර දීදී නැතුව අපිට පුළුවන් නම් මේකේ තියෙන යහපත් දේ මතු කරලා මිනිස්සුන්ව යහපතටම යොදවන්න පිනට යොදවන්න හැම මොහොතකම පිනක් කුසලයක් කරනවා නම් ඒ හැම මොහොතක්ම පුණ්‍ය මොහොතක් සුබ මොහොතක් සුබ මූර්තිය හැම වෙලාවකම සුබ නැගතක් වෙනවා පින් කරන කෙනාට ඒ නිසා පින්තුණි ඔබ මතක තියාගන්න අවුරුද්ද අර්ථවත් වෙන්නේ ඔබ හරියට මේ නැකත් වෙලා බලන නැකතටම ලිප මෙලෙව්වා කියලා. දැන් අපි හිතන්න මේ પરම්පරා ගාන අපි ආච්චිලා සීයලා දන්න කාලේ ඉඳන් ඔබ අවුරුදු නැකත් සමරලා ඇති දුප්පත් මිනිස්සයෙක් ඉන්නා. ওই නැකතට ලිප මොළ ඕන එක. නැකතට ඒ දිශාවල් බලාගෙන ආහාර පිසිනේවා. නැකතට ආහාර අනුභවය නැකතට ගනුදෙනු කිරීම ඕවා ඔක්කො වැඩ අල්ලනේවා. ඕවා කාලයක් පුරා කරලා ඇති. හැබැයි ඔබේ ජීවිතේ ආපස්සට බලන්න. ඒ තුලින්ම ඔබට සියල්ල හරි ගියා නෙවෙයි. එහෙමනම් ඒවක් කළත් ඒ කරන්න එපා කියන එක නෙමෙයි මේ. හැබැයි ඒ තුල වැදගත් දේ ඔබ තේරුම් ගන්න ඕනේ. කර්ම කර්මඵල විශ්වාසය. ලෞකික සම්මාදිට්ඨිය. ඒකට ධර්මයේ කියන කම්මස්ස කතා සම්මාදිට්ඨිය. වැදගත් වෙන්නේ චේතනාව, ක්‍රියාව. චේතනාහම් භික්ඛවේ කම්මං වදාය මහණෙනි චේතනාවයි කර්මය. එතකොට සැබෑ අවබෝධයෙන් කර්ම කර්මඵල විශ්වාසයෙන් අපි යම් මොහතක පිනක් කුසලයක් කරනවා නම් ඒක විපාක මෙලවත් පරලවත් යහපත පිණිස උපකාර වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා ඉද නන්දති පෙච්චනන්ති මෙලවත් පින් කරගත්ත කෙනා පරල පින් කරගත්ත කෙනා මෙලවත් සතුට වෙනවා පරලවත් සතුට වෙනවා. කත පුඤ්ඤ උභයත්ත නද යා දෙලොවම සතුටු වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නම් මම මේ විදියට පින් කරගත්තා කියලා සිහි කර කර සිහි කර කර සුගතිය ගියත් පරලොව ඉපදුනත් ඒ පින් සිහි කර කර මෙනෙහි කර කර සතුටු වෙනවා. ඒ නිසා පින් පිරෙන පුණ්‍යවන්ත සුබනව වසරක් කරගන්න ඔබ දක්ෂ වේ. අපිට පේනවා මේ අවුරුද්ද අවුරුද්ද කියලා කොච්චර මිනිස්සු මේ දැඟලුවා. හැබැයි බොහෝ දෙනෙක් ධර්මානුකූලව මේ අවුරුද්ද සුබනව වසරක් කරගන්න දක්ෂ නැහැ. සමහරු මේක සමරන්න උත්සාහ කරන්නේ කො බේබදුකමින්. රණ්ඩු සරුවල් ඇති කරගෙන මත්පැන් බීලා සත්තු මරලා. දැන් බලන්න මේ අවුරුදු කාලේ එනකොට කොයිතරම් සත්තු මරනවද කියලා. මස් නැතුවම බැරි වෙන මිනිස්සුන්ට. බොහෝම හරි ණය වෙලා හරි ගෙදරට මස් ටිකක් ගේන, මාළු ටිකක් ගේන. එතකොට වැඩිපුරම මේ කාලේ නම් සත්තු මරන්නේ. මේ අවුරුද්ද වෙනුවෙන් වැඩිපුර සත්තු මරන එක සුබ නව වසරක් වෙන්නේ. ඊළඟට ඔබ හිතන්න වැඩිපුරම මත්පැන් මත්ද්‍රව්‍ය මේවා මිනිස්සු අතර වැඩිපුරම විකිණෙන්නේ වෙළඳාම් වෙන්නේ මේවට මිනිස්සු ඇබ්බැහි වෙන්නේ මේ අවුරුදු කාලේ මේ දින කීපය තුළ නම්. එහෙනම් සැබෑ ලෙස සුබ නව වසරක් වෙලා නැහැ. මිනිස්සු අකුසල් වලින් පව්කම් වලින් පව්කාරකම් වලින් පිරිච්ච අසුභ වසරක් බවට පත් වේ. ඒ නිසා සැබෑ ලෙසම සුභ නව වසරක් වෙන්න නම් පන්සිල් රකින්න, සිල්වත් වෙන්න, සීලවන්ත ගුණධර්ම වලින් යුක්ත පංච සීලය ආරක්ෂා කරගනිමින් මෛත්‍රී සහගත කටයුතු කරන සුභ නව වසරක් ජීවිතය ඇති කරගන්න දක්ෂ වෙන්න. පින්තුනි, අපි පන්සිල් ගැන හිතමු. ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, මත්පැන් මණ්ඩ්‍රව්‍ය බහ බොරුවෙන් වළකිනවා, මත්පැන් මණ්ඩ්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. එතකොට මේ පහ ගැන ඔබ හිතලා නිකන් සමාජ ඉතිහාස හොඳට බලන්න. අද අපි දවස ගානේ රූපවාහිනියක් ප්‍රවෘත්ති විකාශයක් ඇහුවත්, වන්විදිලියක ප්‍රවෘත්ති ඇහුවත්, පත්තරයක් බැලුවත්, ගමේ පාරක ඇවිදගෙන ගියත් තැන් තැන්වල මිනිස්සු කතා වෙන්නේ අපරාධ, දූෂණ, හොරකම්, මිනිස්සුගේ බේබදුකම්, ගහමරා ගැනීම, කෝලාහල. එතකොට මේවා දවසින් දවස අපි ජීවත් වෙන සමාජය තුළ වර්ධනය වීමක් මිසක් අපිට අඩුවීමක් පේන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා මිනිස්සු තුළ මේ කොච්චර මේ අවුරුදු ගානක් තිස්සේ ස්වාමීන් වහන්සේලා කොච්චර බණ කියලාද, අපි කොච්චර බණ කියලාද ගම් නගරවල ගිහිල්ලා. හැබැයි මිනිස්සු බණ ඇහුවට ඉතාම සුළු පිරිසක් ධර්මයේ පිළිපදමින් ගුණධර්ම පුරාගත් පිරිසක් නැතුව නෙමෙයි.
ඊට වඩා සමාජි බොහෝ පිරිසක් බණ අහන්නේ නැහැ. ධර්මානුකූලව ගුණධර්මයක් පුරන්න උත්සාහයක් ගන්නෙ නැහැ. දුරාචාර එන්න සමාජ තුළ වර්ධනය වෙනවා. එතකොට එහෙම වර්ධනය වෙන සමාජයක් තුළ අවුරුදු කාලෙ කියලා තව තවත් දුරාචාරෙ පිරිච්ච අවුරුද්දක් නම් මිනිස්සුන්ගේ ප්‍රාණඝාත ආදී අකුසල් වැඩි වෙන කාලයක් නම් ඊළඟට සමහරුන්ට අවුරුදු ගන්න සල්ලි නැත්නම් හොරකම් කරන්න හරි පෙළ බොහෝ පිරි දැන් හොරු සමාජය තුළ කොච්චර හොරු වැඩි වෙලාද මිනිස්සු කොච්චර බයෙන්ද ජීවත් වෙන්නේ පාර යන මිනිස්සෙක්ගේ කේන්නේ කඩාගෙන යනවනම් බෑග් එකක් උදුරගෙන යනවනම් මිනිස්සෙකුට බය කරලා තර්ජනය කළ ඒ මිනිස්සයාගෙන් සල්ලි කීයක් හරි උදුර ගන්නවනම් මෙහෙම සමාජයක් තුළ අපිට පේන හොරකම වැඩි වෙලා නම් හොරකම් කරලා අවුරුදු කාල වැඩක් තියෙනවා ඔබ සමහරලාවට හිතන්න පුළුවන් නෑ මේ අවුරුද්ද ගිය වතාවෙත් අපිට මේ කොරෝනා වසංගත නිසා හරියට අවුරුද්ද නැතුව ගියා මේ වතාවේ හරිය අපිට මේ දරුවන්ට ගෙවල්වල කොහොම හරි කාලය ඇඳලා ඉන්න ඕනේ කියලා ඔබ හිතලා සමහර වෙලාවට මිල මුදල් ප්‍රශ්න ඇති හැබැයි මිනිස්සු හොරකම් කරලා තමන් වැඩ කරන ආයතනකින් වෙන්න පුළුවන් රාජ්‍ය දීපලකින් වෙන්න පුළුවන් තමන් අඩු ගානේ කඩේක වැඩ කරත් වංචා කරලා හොරකමින් වංචාවෙන් නම් තමන් හම්බ කරගන්න උත්සාහ ගන්න. ඔබ අහන්න ඇති පසුගිය කාලවල කොච්චර මේ තෙල් වර්ගවල විෂකාරක දේවල් මේ රට පුරා අපිට මේවත් නිතර අහන්නලා කනබුන ආහාරවල විෂ නම්. එතකොට මෙවැනි සමාජයක් තුල අපි මේ අවුරුද්ද අවුරුද්ද කියලා මොනවද මේ සමරන්න උත්සාහ කරන්නේ. අන්න ඒ නිසා පින්වතුනි සිල්වත් වෙන්න. දැන් බලන්න ප්‍රාණඝාතී වැඩි වෙලා නම් අවුරුදු කාලේ එනකොට මිනිස්සුන්ගේ හොරකම් වංචා වසවිස වෙලදා මොනවා හරි ඊළඟට ඔබ බලන්න දැන් මේ කාලේ වෙනකොට ඔබ දැකලා ඇති දැන් කොරෝනා මතක නැණි බොහෝ දිනකට හැබැයි මේ වසංගත කාලේ තාම ඉවර වුණා නෙමෙයි තාම හැම නගරයකම බොහෝ තැන්වල බොහෝ පළාත්වල ඔබ රෙදි ගන්න ගිහිල්ලා පොර කාගෙන කඩවල්වල රෙදි කඩවල පොර කන තැන්වල ඔබ දන්නේ නැති වුණාට ඔබ ওই මාස්ක් එක විතරක් දාගෙන හිටියට කොච්චර මේ රෝගීන් ඉන්න පුළුවන්ද ඒ නිසා ඔබ විශාල අවධානමක් එක්කයි මේ නිරෝධායන නීති රීති ගණනකට නොගෙන මේ අවුරුදු කාලය තුල කටයුතු කරන්නේ අවුරුද්ද කියලා ඔබ පොර කාගෙන රෙදි ගන්න මේ මිනිස්සු ගැවසින තැන්වල ගිහිල්ලා සමහරවල් ඔබේ ජීවිතේ තනතුරේ ඔබේ දරුවන්ගේ ඔබේ පවුලේ සියලු දෙනාගේම ජීවිත අනතුරේ අවසාන අන්නේ නිසා පින්වතුනි සිල්වත් අවුරුද්ද ගුණධර්මයෙන් යුක්ත බුද්ධියෙන් නුවණින් යුක්ත තමන්ගේ ආරක්ෂාවත් අන් අයගේ ආරක්ෂාවත් ගැන හිතමින් මේ අවුරුද්ද තුල කටයුතු කරන්න උත්සාහ ගන්න. අපි ගමු පංචශීලිය ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දුස්සීල කෙනාට විපත් පහක් තියෙනවා. සීල විපත්ති ගැන බුදුහාඳුරු දේශනා කරා. දුස්සීල කෙනාට විපත් පහක් දැන් මේ සමාජයේටම ඔබ ගලපලා බලන්න මේක ඇත්තද? ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි දුස්සීල කෙනා භෝග සම්පත්තියෙන් පිරිහිලා යනවා කියලා. ප්‍රාණඝාතයේ දෙන, හොරකමේ යෙදෙන, සල්ලාලකමේ යෙදෙන, බොරුව, මත්පැන් මත්ද්‍රව්‍ය මේ දුරාචාරයට පුරුදු වෙච්ච මිනිස්සු පෞල් දිහා බලන්න. දවසින් දවස දියුණු වෙනවද පිරිහෙනවද කියලා ඔබ හොඳට හොයන්න. දවසින් දවස පිරිහෙනවා. මහපාරට වැටෙනවා සමහරු ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව ණය වෙලා දහාතේ ණය වෙලා පොලියට අරගෙන අවුරුදු කන්න ගිහිලා අමාරු වැටෙන්න එපා පින්නතුනි ඒ නිසා තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම වලින් යුක්තව පින්දහම් කරමින් මේ කාලය තුළ සතුටු වෙන්න ඒක තමයි සැබෑම පුණ්‍යවන්ත පුණ්‍ය මොහොතක් සුබ මොහොතක් සුබ නව වසරක් බවට පත් වෙන්න ඒ නිසා ප්‍රාණඝාතයෙන් වළකින්න. දැන් බලන්න සමාජය දිහා සල්ලාලකම්, බේබදුකම්, ඊළඟට සූදුව, සුරාව, සමහරව අවුරුදු කාලෙට කියලා පුළුවන් තරම් ඔට්ටු අල්ලන ඒවා, නොයෙක් විදිහේ දුරාචාර දේවල්, මත්පැන් මත්ද්‍රව්‍ය මේවා පිරිච්ච අවුරුදුනම් තියෙන ගම්වල හැම තැනම ඒක අවුරුද්දක් නෙමෙයි. පෞකාර ආරම්භය. අකුසල් පිරෙන සැමරීම ඊළඟට මිනිස්සු බොරුවේ සමාජය තුල බොරුව පැතිරිලා යනවා
එතකොට මේවැ බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි දුศีල කෙනා භෝග සම්පති හම්බ කරන දේ විනාශ කර ගන්නවා පිළිහිනවා. දැන් බලන්න සමහරු දුศีලකම් වල ඉඳලා දුරාචාරයට බේබදුකමට සල්ලාලකමට පාප මිත්‍ර සේවනයන්ත් එක්ක සමහරු හම්බ කරගත්ත ඔක්කොම ඉවරයි මේ අවුරුදු කාලේ එනකොට. ඒ ඉවර වෙන්නේ මේ ගෙදර දරුවෝ එක්ක බොහොම සතුටින් ගුණවත්ව ඉඳලා නෙමෙයි. සමහරලාට බේබදුකම් නිසා, එක්කෝ සල්ලාලකම නිසා, එක්ක හරියට මුදල් කළමනාකරණයක් නැතුව පාප මිත්‍ර ඇසුරත් එක්ක යාළුවෝ එක්ක විනෝද වෙන්න පාටි දාන්න ගිහිල්ලා තමන් හම්බ කරගත්ත ධනෙ සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි දුศีල කෙනා මේ ඔක්කොම ਦਿੱත්ත ධම්ම වේදනියයි. මෙලව ජීවිතයේ විශාල අපකීර්තියක් විඳිනවා කියලා. ඔබ හොඳට බලන්න සමාජය තුල මිනිස්සු කියනවා මේ හොරේ මහ පෞකාරයක් පේන්නේ නැති කිසිම අනක්ගුණක් නැති මිනිස්සු කියන්නේ නැති කියලා බලන්න. ඔය සල්ලාලේ කොණචරේ ගෙදරකටවත් අද්දගන්නේ පවයි මිනිහා කියනවා. ඊළඟට බොරු කියන කෙනා කොච්චර දියුර දියුර කිව්වත් මේ නම් ඇත්තක්මයි පිළිගන්නේ නැහැ මිනිස්සු. සමහර ලාවට මූණට බයට නිකන් පිළිගත්තා වගේ ඉන්න පුළුවන්. යන්න ඇරලා කියනවා. ඔය මිනිහා කට ඇරියොත් කියන්නේ බොරුවක් කියලා. ඊළඟට බේබද්දෙක් ගැන හිතන කොච්චර මිනිස්සු බීලා පාර යන බේබද්දෙකුට කොච්චර මිනිස්සු යනකම් ඉඳලා හරි තමන්න මූණට නොකියන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මට බයයි මමයි චණ්ඩියා මම බීලා එනකොට මිනිස්සු අයින් වෙනවා හැංගෙනවා කියලා. පින්වතුනි මිනිස්සු කොච්චර දොස් කියනවද? බේබද්දන්ට කොච්චර බනිනවද ගෙවල් වල? යනකම් ඉඳලා කොච්චර මිනිස්සු නිඳා පහස කරනවද? ඒ නිසා මේ ඔක්කොම ਦਿੱත්ත ධම්ම වේදනියයි. දුศีල කෙනා හම්බ කරගත්ත ධනෙ මෙලව විනාශ කර ගන්න. ඒක මෙලව විපාකයක්. තමන්ම කරන අකුසල් වල කර්ම විපාකයක්. දෙවැනි එක තමයි දුศีල කෙනා සමාජෙම අපකීර්තියක් පැතිරෙනවා. හොරෙක්, වංචනිකෙක්, බොරුකාරයෙක්, සල්ලාලෙක්, පව්කාරයෙක්, බේබද්දෙක් ඔය විදිහේ සමාජෙ අර කරන අකුසල් වලින්මයි නිඳාව පැතිරෙන්නේ. තුන්වැනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දුศีල කෙනා සමාජෙ විසරදව ඉන්න බෑ කියනවා. පිරිසක් අතර විසරදව ඉන්න උත්සාහ කරාට හැම වෙලාවෙම හිත තැති ගැනීමෙන් බයෙන් සැකෙන් කියන ජීවත් වෙන. ඔබ හොඳට හිතලා බලන්න. කෙනෙක් අකුසලයක් කරාට පස්සේ සමහර ලාවට හැංගිලා කාටවත් හොරෙන් කාටවත් අහු නොවෙන්න මිනිස්සු අකුසල් සැලසුම් කරනවා. දැන් බලන්න ওই ප්‍රාණඝාත කරනියෝ මිනි මැරුම් කරනියෝ මිනිස්සු සැලසුම් කරන්නේ කාටවත් හසු නොවි කරන්න. හැබැයි අහු වෙනවා. සමහරට අවුරුදු ගාණක් ගිහිල්ලා හරි කොහොම හරි අහු වෙනවා. ඔබ බලන්න මහා දැනුවත්කමක් ඇති. සමහරට අපරාධ ගැන දන්න, අපරාධ ගැන පරීක්ෂණ කරන, ඒ ගැන දන්න මිනිස්සුම අපරාධ කරලා අහු නොවෙන ක්‍රමවල හැබැයි අහු වෙනවා. සතිය දෙක යනකොට එළි වෙනවා. එතකොට මෙවැනි පව්කාරයෝ අකුසල් කරපු මිනිස්සු හැම වෙලාවෙම සමාජයේ ඉන්නේ තැති ගැනීමෙන් කියනවා. කවුරු හරි පිරිසක් hina වුණත් හිතෙනවා මුම්මි මට තමයි hina වෙන්නේ. අර මන් දිහා බල බල මුන් hina වෙනවා. ඔය මං කරන වැරදි ගැන තමයි කතා වෙනව ඇත්ත කියලා තමන්ගේ හිත හැම වෙලෙම තමන්ට දොස් කියනවා. පිරිසක් අතර ගිහිල්ලා විසරදව ඉන්න බෑ. සමාජයේ සත්පුරුෂයෝ අතරට යන්න බයයි තැති ගන්නවා. දුศีලකම් කරන අය යන්නේ ඒ ජාතියමයි ළඟට. මේක ලෝකේ තියෙන ධර්මතාවය. බුදුහාඳුරන් සංයුත්ත නිකායේ පෙන්වන ධාතු සංයුක්තිය කියලා දේශන පෙළක් තියෙන බොහොම ලස්සන. එක දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්වන මහණෙනි අර ඈතින් සාරිපුත්තයන් වහන්සේ ඒ සාරිපුත්තත් එක්ක සක්මන් කරන අය පේනවද? එහෙමයි ස්වාමීනි. ওই සාරිපුත්තත් එක්ක ඉන්න භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ප්‍රඥාවන්ත අය කියෝ. සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. එතකොට සාරිපුත්තයන් වහන්සේ එක්ක එකතු වෙලා ඉන්න ඔය උන්වහන්සේ ඇසුරු කරන උන්වහන්සේ පසුපස යන සියලු දෙනාම ප්‍රඥාවන්තයන් කියෝ. මහණෙනි අර ඈතින් පේනවද මොග්ගල්ලාණන් වහන්සේ අර සංඝයා එක්ක සාකච්ඡා කරනවා. ඔය මොග්ගල්ලාණන් වහන්සේ අනුව යමින් උන්වහන්සේ සමගම ඉන්න ඔය සංඝ පිරිස ඔක්කොම යදිවන්තයක් කියව.
ඒ සියලු දෙනාම ඍද්ධිවන්තය මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ ඍද්ධිමතුන්ගෙන් අග්‍රයි මහණෙනි අර ඈතින් අන්න බලන්න අර උපාලි මහරහතන් වහන්සේ විනේදර භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි උන්වහන්සේ අනුව ඉන්න ওই ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ අනුව යන සියලු දෙනාම විනේදර පිරිසක් කිය බොහෝම විනයට ගරු කරන අය කන්න ඈතින් ඉන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ අතර භික්ෂුන් වහන්සේලා පිරිසක් එක භාවනා කරන අන්න බලන්න මහණෙනි එහෙමයි ස්වාමීනි අපිට පේනවා කිය මහණෙනි අනුරුද්ධයන් වහන්සේ සමග ඉන්න සියලු දෙනා දිවස්ලාභී අය කිය අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස්ලාභින්ගෙන් අග්‍රම කෙනා එතකොට ওই විදිහට බුදුරජාණන් වහන්සේ සංග පිරිස ඒ ඒ ගුණ ධර්ම ඇති අය ඒ ඒ අයත් එක්ක එකතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා සංගයාට පෙන්නා මහණෙනි අන්න අර පැත්තේ අර බලන්න කිව්වා අර දේවදත්ත. ওই දේවදත්ත එක්කත් පිරිසක් ඉන්නවා. දේවදත්ත අනුවම යන යන පස්සෙන් යනවා. දේවදත්ත එක්කම හිතවත් වෙනවා. දේවදත්තත් එක්කම නිතර කතා වේ දෙන්න කැමති. දේවදත්තගේ ඒ චරිතය අනුකරණය කරන්න කැමති. දේවදත්ත අනුව යන්න කැමති පිරිස. ඒ සියලු දෙනා පාපී අදහස් ඇති අය කියෝ. එතකොට බලන්න මේක ලෝකේ තියෙන ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ තියෙන ධාතු සංයුක්තයේ කියලා සූත්‍ර දේශනා පෙළ. ඒ දේශනාවල සඳහන් වෙන්නේ ඒ ඒ සමාන සමාන චරිත ලක්ෂණ තියෙන අය සමාන සමාන අයත් එක්ක එකතු වෙනවා කියන. ඒක බුදුහාඳුර පෙන්න මහණෙනි කිරි කිරිත් එක්ක එකතු වෙනවා. ගිතෙල් ගිතෙල් එක්ක එකතු වෙනවා. වතුර වතුරත් එක්ක පෑහිලා ගැළපිලා යනවා. කුණු දාන්නේ කොහේකද? කුණු වලටමයි. කුණු එකතු කරන්නේ කුණු තියෙන තැන කුණු වලටමයි කුණු විසි කරන්නේ. එතකොට ඒ වගේ ඒ ඒ කුණු කුණු එක්ක එකතු වෙනවා අසූචි අසූචිත් එක්ක එකතු වෙනවා මුත්‍රා මුත්‍රා එක්ක එකතු වෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් ඔබ හිතන්නේ මී පැණි ගෙනා ඔබ ගෙදර. ඔබ මී පැණි විස් දාලා තියන්නේ හරි තවත් මී පැණි තිබ්බ භාජනයකමයි. ඔබ ගිතෙල් ගෙනාවට පස්සේ ගිතෙල් තියෙන භාජනයටමයි දාන්නේ. ඇයි ඒක එකත් එක්ක ගැළපෙනවා. මේ ලෝකෙත් ඔය වගේම තමයි කියලා. පුදුරජානන් වහන්සේ වදාළ මහණෙනි හොරු හොරු එක්ක එකතු වෙනවා. බේබද්දු බේබද්දුත් එක්කම එකතු වෙනවා. සල්ලාලු කැමති සල්ලාල ඒ ජාතියම අයත් එක්ක එකතු වෙයි. ඒ අය තමයි යාළු මිත්තු. ඒ ජාතියම චරිත ලක්ෂණ තියෙන අය. ප්‍රාණඝාතය ආදී අකුසල් කරන දැන් බලන්න මිනිමරු අපරාධකාරයෝ ඒ ඒ අයත් එක්ක බොහෝම ගජ රාමිට එකතු වෙනවා. එතකොට ඒ ඒ අකුසල් කරන පව්කම් කරන අය ඒ අයත් එක්ක එකතු වෙනවා. හැබැයි ඒකේම අනිත් පැත්ත සිල්වතුන් සිල්වතුන් එක්ක එකතු වෙනවා. භාවනා කරන අය භාවනා කරන අයත් එක්ක එකතු වෙනවා. බණහන අය බණහන අයත් එක්ක එකතු වෙනවා. බලන්න ඕනෑම තැනකට ගියත් සැනින් ඒ ඒ අය එකතු වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඔබ හිතන්න හදිසියේ නෑදෑ ගෙදරක ගියා කියලා. ඔබ හිතන දැන් අවුරුද්දට නෑගම් යනවනේ නෑදෑයෝ එක්ක ඔබේ ගෙවල් වලට එනවා. ඔය කියන චරිත ලක්ෂණ තියෙන අය ඔබේ ගෙවල් වලත් ඕන තරම් ඉන්න පුළුවන්. බණ අහන්න කැමති අය ඉන්නවා. භාවනා කරන්න කැමති කෙනෙක් ඉන්නවා. පින්කම් කරන්න ආස දන් දෙන්නම කැමති අය ඉන්නවා ඒ ගෙදර. ඔය පරම්පරාවේ ඔය ගෙදරම ඉන්න පුළුවන් බේබද්දේ. ඔය ගෙදරම ඉන්න පුළුවන් නොයෙක් දුරාචාරයට කැමති ඉස්ත්‍රී ලොල් සමහර සල්ලාලක මේ දෙන කෙනෙක්. එක එක චරිත ඉන්නවා පවුලේ නෑදෑය අතර. එතකොට අපිටම නෑ තවත් නෑදෑය පිරිසක් ඉනවා. ආපු ගමන් ටික වෙලාවක් යනකොට බලන්න ඒ ඒ අය එකතු වෙන තැන. සමහරකට අර බණහන අය ඔන්න එකතු වෙලා කතා කරන්නේ අනේ බණහන අපිත් ගියා බණහන්න. අර අසවල හාමුදුරන්ගේ බණ මං අහන්නේ මං බණ පොඩි ටිකක් ගෙනත් දෙන්නම් හරි හොඳයි. දැන් මේ ධර්මයේ ගැන කතා කරන්නේ. ඒ ධර්මයට කැමති අය බණ අහන්න කැමති අය එකතු වෙලා ඒව ගැන දන් දීපු අය තමන් කරපු පින්කමනේ අපි සාංගික දානයක් දුන්නා. අපි මේ විදිහට දානි අරගෙන ගියා අර ආරණ්‍යයට. අපි මෙහිම දානි පූජා කරා. ස්වාමීන් වහන්සේලා 29ක් එදා වැඩ හිටියා. අපි දානි පූජා කරලා ගොඩාක් පින් කරානේ ඔයත් අනුමෝදන් වෙන්න කියනවා. ඒ අය සතුටින් අනුමෝදන් වෙනවා. අනේ සාදු සාදු කොච්චර දෙයක්ද. මමත් මෙහිම පින්කමක් කරගත්තා. දැන් බලන්න පින් කරන අය දන් දෙන අය එකතු වෙලා දානමානාදී පින්කම් ගැන කතා කරනවා. භාවනාවට කැමති අය අපි හිතමු ඔය ගෙදරම ඉන්න හොඳට භාවනා කරන කෙනෙක් නෑදෑයෝ අතරින් ආපු කෙනෙක් ඉන්නවා භාවනාවට කැමති. යා එකතු වෙන්නේ එතනට.
කතා කරන්නේ භාවනාව ගැන සතර සතිපට්ඨාන ගැන මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කොහොම හරි මේ සංසාරින් ගැලවෙන්න ඕනේ ඉක්මනට භාවනාව දියුණු කර ගන්න ඕනේ අප්‍රමාදී වෙන්න ඕනේ කොයි වෙලෙම මැරෙයිද දන්නේ නැහැ මොකද්ද ඔයා කරන භාවනාව අනේ කොච්චර දෙයක් දැන් භාවනාව ගැන ඊයයි කතා කරනවා එතකොට ඔය නෑදෑයෝ අතරම ඔබ හොඳට බලන්න ඔය මල ගියක් වුණාම මගුල් ගෙදරක ගියාම ඔය මිනිස්සු එකතු වෙන අවුරුදු උත්සව වල වෙන්න පුළුවන් ඕනම තැනක නෑදෑයෝ නෑදෑයෝ අතර වෙන්න පුළුවන් ගමේ මිනිස්සු වෙන්න පුළුවන් බේබද්ද එකතු වෙන්න බේබද්දෙකුටම ඔය නෑදෑයෝ අතරම ඉන්න බේබද්දෙ දෙන්නෙක් එකතු වෙච්ච ගම අර පිරිසෙන් මගහැරලා කොහෙන් හරි ගමේ අහු මුළුවල රිංගලා කොහෙන් හරි බොන්න තියලා තැන් හොයාගෙන බේබදුකමට ඇදෙනවා කොහේ හරි ආයි හොයාගෙන යනවා ඒවා අර සීනි වලට ඇඹලයි ඇදිලා ඉනවා වගේ දුරාචාරී දෙන කෙනා ඒ ඒ අයට සැනින් එකතු වෙනවා සල්ලාලකම යන අය සැනින් අහුමුඩු වලට එකතු වෙලා ඒව සාකච්ඡා කර කර ඒව හිතෙන් සැලසුම් කර කර එතකොට මේ විදිහට මේ ස්වභාවේ ලෝකේ එදත් තිබුණා අදත් තියෙනවා අනාගතෙත් ඔය වගේමයි කියලා බුදුරජාන් වහන්සේ මේක පෙන්වුවේ ධාතු ස්වභාවයක් ඒ ඒ සමාන චරිත ලක්ෂණ ඇති අය සමාන චරිත ලක්ෂණ ඇති අයත් එක්ක එකතු වෙනවා එතකොට අපි මේකෙන් මිදෙන්නේ කොහොමද බලන්න බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ ප්‍රධාන වශයෙන් පළවෙනියට පෙන්වුවේ මොකක්ද මහා මංගල සූත්‍රය කියන්නේ මේ ලෝකයේ මේ විශ්වයේම යහපත් කියලා මංගලයයි සම්මත යහපත් දේවල් තියෙනවා නම් ඒ සියල්ල එකතු කරලා මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. එහෙමනම් අපි යහපත ඇති කරගන්න කැමති නම් දැන් ඔය අවුරුද්දක වේවා මිනිස්සු මේ අවුරුදු නැගා සමරලා අවුරුද්දට ඔය ඔක්කොම හිස තැල් ගහලා ආහාර අනුභව කරලා අවුරුද්දට අලුත් ඇඳුම් ඇඳලා ඔය කරන හැම දෙයකම අවසානි ප්‍රාර්ථනාව සුබ නව වසරක් වේවා. සුබ වෙන්න නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබෙන්න. එතකොට මේ අරමුණෙන් නම් අපි අවුරුදු මේ නැකත් සමරගෙන අවුරුද්ද සමරන්නේ. එහෙමනම් මතක තියාගන්න සැබෑ ලෙසම නිරෝගී වෙන්න මොකක්ද අපි කරන්න ඕන? අපි මත්පැන් මත්ද්‍රව්‍ය දුරාචාර වසවිස විශේෂයෙන් අද සාමාන්‍ය මත්පැන් මත්ද්‍රව්‍ය විතරක් නෙමෙයි වසවිස සමාජෙ කොච්චර වසවිස තියෙන ආහාර ද්‍රව්‍ය තියෙනවද? ඒවත් වසම තමයි. ඒ නිසා අද ඔබ ජීවත් වෙන සමාජ වෙනදට වඩා බොහොම භයානකයි. ඉස්සර ගමේ ගොඩේ තිබිච්ච එළවලුවක් මොනවා හරි කොස් පොලොස් ගෙඩියක් ගමේ හොයාගත් ආහාර ටිකක් වගේ නෙමෙයි. අද මේ ලෝකෙ මිනිස්සු ජීවත් වීම පිණිස නොකරන පාපයක් නැහැ. හම්බ කරගන්න දියුණු වෙන්න මිනිස්සුන්ට වසවිස කවන මිනිස්සු මොන තරම් ඉන්නවද? වසවිස පෝර හැටියට කොච්චර වස ගහලා ඉන්නේ ලෝලුවක් ගත්තත් පළතුරක් ගත්තත් කන බොන දේවල් වල බොන තේකේ පිටියේ ඉඳන් මොන තරම් දේවල් ගෙවල් වලට ගේන ආහාර ද්‍රව්‍ය වල නොදැනුවත් මොන තරම් වසවිස ප්‍රමාණයක් ගෙවල් වලට අරගෙන එනවා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම බුද්ධිමත්ව දැනුවත්ව කටයුතු කරොත් නිදුක් නිරෝගී සුබ නව වසරක් ජීවිතය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න. බුද්ධිමත්ව තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව සැලසුම් කරගන්න ඔබ දක්ෂ වෙන්න. අන්න එතකොටයි ජීවිතය යහපත්ව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි දැන් අපි කතා කරා දුස්සීල කෙනා පළවෙනි එක තමයි භෝග සම්පත්තියෙන් පිරිහෙනවා. හම්බ කරගත්ත ධනෙ විනාශ කර ගන්නවා දුරාචාරය නිසා. දෙවෙනි එක දුස්සීල කෙනාට සමාජ විශාල අපකීර්තියක් නින්දාවක් පැතිරෙනවා. මෙයා මෙහෙම පව්කාරයෙක් මේ වගේ මිනිහෙක් කියලා සමාජෙ පැතිරෙනවා. තුන්වෙනි එක අපි කතා කරා ඔහු සමාජ විශාරදව ඉන්න පුළුවන් කමක් නැහැ. බයෙන් හැම වෙලාවෙම තමන්ගේ වැරදි එළිවෙයි මාව අහුවෙයි මං ගැන මිනිස්සු කතා වෙයි කියලා තැති ගන්නවා. එයා එකතු වෙන්නේ එයා ඇදිලා යන්නේ ඒ ඒ ජාතියමයට. ඒක ලෝකේ තියෙන ධාතු ස්වභාවයක් කියලා අපි කතා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි දුස්සීල කෙනාට මෙලව ලැබෙන ඊළඟ දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් තමයි මරණාසන්න වෙනකොට සිහිමුලා වෙනවා. ඔන්න භයානකම තත්ත්වය. පින්තුනි මරණ මංචකේ ඔබ මම අපි කවුද අපි දන්නේ අපි කාට කවද කොතන කොයි මොහොතේ
උපන්නාව සෑම සත්වයෙක්ම නත්ති ජාත සමරණ නොමැරි ඉන්න පුළුවන් කෙනෙක් නෑ කියලා. එහෙමනම් ඉපදුනා නම් අපි කවදා කොතන කොයි මොහොතේ හෝ අපිට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. හැබැයි දුස්සීල කෙනාගේ මරණය සාන්ත සුවදායක ධර්මයේ සිහි කරගෙන කුසල් බලවත් කරගෙන සුගති අරමුණු කරගෙන සිද්ධ වෙන මරණයක් නෙමෙයි. දුස්සීල කෙනා ගැන බුදුහාමුදුරු පෙන්වෙන්නේ මහණෙනි මරණ මංජකී සිහිමුලා වෙනවා. අකුසල් බලවත් වෙනවා. ඒක ditta ධම්ම වේදිනී විපාකය. ඔබ බලන්න සමහරු කියවනවා අයියෝ මම මේ වගේ පව්කම් කරා අනේ ડોක්ටර් මාව බේරගන්න අනේ බුදු ડોක්ටර් මට මේවා පේනවා ඔහොම කියවන මිනිස්සු කොච්චර අහලා තියෙනවද දැකලා ඇද්ද ඔබ තමන්ම කරපු කියපු පව්කම් දුරාචාර මරණ මංජකී චිත්තපටි වගේ මිනිස්සුන්ට බලවත් වෙනවා මම මේ වගේ වැරදි වැඩ කරා මම මේ වගේ පව්කම් කරා මම මේ වගේ අකුසල් කරා ඔක්කොම මතක් වෙනවනම් මරණ මංජකී බලන්න මෙලව ජීවිතේ මොනතරම් අවාසනාවන්ත මරණයක්ද කියලා මේ මිනිස්සයා. ඒ නිසා තමන්ගේ දුරාචාරයෙන් පව්කම් වලින් ජීවිතේ ගත කරලා මෙලව දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම විනාශේ කරා යන භයානක විපාකවලට ජීවිතේ විඳින්න සිද්ධ වෙනවා. මරණින් මත්තේ බුදුහාඳුර පෙන්වුවා දුස්සීල කෙනාට ලැබෙන විපත් පහේ පස්වෙනි එක සිහිමුලා වෙලා මැරුණාට පස්සේ ආයි සුගතිය යනවා නෙමෙයි. අකුසල් කරපු පව්කම් කරපු කෙනා මුලා වෙච්ච සිහියෙන් මරණයට පත් වෙලා අසම්මෝලෝ කාලක් කරෝති නිර්යන් කියන අපාය ඊට පස්සේ යථාබත නික්කිට්තෝ ඊවං නිරේ හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ මෙහි මැරෙනකොට මේක අපායක තිරිසන් ලෝකයක ප්‍රේත ලෝකයක ඕකනම් ජීවිතේ ඉරනම් මේ අවුරුදු සමරනවා කියලා මේ පාටි දාගෙන කාලා බීලා දුරාචාරයේ දිලා අවසානයේ අර වගේ භයානක ඉරණමකට නම් ජීවිතේ වැටෙන්නේ මොකද්ද මේ අවුරුද්දේ තිබිච්ච සුබ යහපත සුබ අලුත් අවුරුද්ද ඒ නිසා සැබෑ ලෙසම අවුරුද්දක් සුබ නව වසරක් බවට පත් වෙන්න නම් සුබ අලුත් අවුරුද්දක් බවට පත් කරගන්න ඔබ කල්පනා කරනවා නම් ඔබ හිතනවා නම් පන්සිල් සුරකින්න මෛත්‍රී සහගතව හැම කෙනාටම මෙත් වඩමින් මෛත්‍රී සහගතව සිල්වත් ගුණවත් මේ අවුරුදු කාලේ ගත කරන්න හැම වෙලාවකම නැකතක් ඊට පස්සේ සිල්වත් කෙනාට පින් දහම් කරන කෙනාට ගුණ ධර්ම රකින්න කෙනාට ධර්මයේ හැසිරෙන කෙනාට මේ අවුරුදු නැකත විතරක් නෙමෙයි හැම මොහොතක්ම ජීවිතේ නැකතක් වෙනවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යම් උදෑසනක කෙනෙක් පිනක් කරනවද කුසලයක් වඩනවද දානයක් දෙනවද ගුණධර්ම පුරනවද සුබ මොහොතක් සුබ මූර්තියක් පුණ්‍යවන්ත මොහොතක් යම් දහවල් කාලයක කෙනෙක් පිනක් කරනවද සිල් රකින්නවද ගුණධර්ම පුරනවද ධර්මානුකූලව ජීවත් වෙනවද සුබ දහවලක් සැබෑ ලෙසම ජීවිතේ පිම්පිරින සුබ දහවලක් යම් රාත්‍රී කාලයක යම් සන්ධ්‍යා කාලයක හවස් වරුවක රෑ 12ට හරි පින්කම් කරනවා භාවනා කරනවා අනුන්ට පිහිට වෙනවා උදව් උපකාර කරනවා ගුණ ධර්ම වඩනවා පුණ්‍යවන්ත රාත්‍රියක් සුබ සන්ධ්‍යාවක් දැන් අපි සාමාන්‍ය මිනිස්සු මුණ ගැහුනාම සුබ උදෑසනක් සමහර ඉංග්‍රීසියෙන් කියනවා good morning කියලා හැබැයි good morning කියුවට ඒක සුබ වෙන්නේ නැහැ අපි සුබ උදෑසනක් කියලා කියු පමණින් සුබ වෙන්නේ නැහැ අපි කියනවා සුබ දහවල සුබ සන්ධ්‍යාවක් කෙනෙක් කියන පුළුවන් good afternoon කියන හැබැයි ඒ කියෝ පමණින් වචනේ සුබ වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ක්‍රියාව චේතනාවයි වැදගත්. ඊළඟට අපි බලමු මේ අවුරුදු කාලය තුල යහපත් දේවල්. සාමාන්‍ය දැන් මේක කෙනෙකුට කියන්න පුළුවන් අපන්සල් යන අවුරුද්දම වෙන්න ඕන. හැබැයි ඒ කියනේ සමහරට පොයින්ට්වත් පන්සල් යන්නේ නැති જાතිය. විවේචනය කර කර අර සමාජයේ තියෙන යහපත් දේ හැම වෙලාවෙම විවේචනය කරන්න බලන පිරිසක් ඉන්නවා. සමහර වෙලා අම්මා තාත්තට වඳින්න අවුරුද්ද වෙනකන් ඉන්න සමහරලාට කව ජීවිතේට අම්මා තාත්තට වැඳපු නැති කෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න කොහොම හරි මොන කාරණයක් යොදාගෙන හරි කෙනෙක් යන්නේ පන්සලකට. ඒ නිසා නොනගතේ හරි මොනගතේ හරි දාගෙන යන්නේ පන්සලට. ගිහිල්ලා බෝධි පූජාවක් නම් තියන්නේ චෛත්‍යයකට නම් වඳින්නේ තුනුරුවන් වන්දනා කරන්නේ නැහැ ඒක පිනක් ඒ නිසා
ඒ පිනකින් ජීවිතේ මොකද බොහෝ පිරිසක් ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙනවා මේ වෙලාවකට. සමහරට පොයේට පංස දැන් ඔබ බලන්න පොයේට සීල් ගන්න කීයෙන් කී දෙනාද කියලා. ඔබම බලන්න ගම දිහා සාමාන්‍ය. ගමේ පවුල් කීයක් ඉන්නවද? සමහරලාට පන්සලට සම්බන්ධ පන්සලට ගමේ දායක පවුල් කීයක් ඉන්නවද කියලා බලන්න. ඔය ඔය පවුල් අතරින් පොයේට සීල් ගන්න කීයෙන් කී දෙනාද? සමහරට පන්සලේ 20 දෙනෙක් ඇති. ඔයි ගම්වල දුෂ්කර පන්සල් වල ගත්තොත් පන්සලේ 5 දෙනයි 10 දෙනයි උපරිම 20ක් 25ක් පන්සලකට ඔයි කොළඹ ප්‍රධාන පෙළේ ටිකක් හොඳ වැඩසටහන් කරන ඒ වගේ පන්සලක තමයි 4-500ක් හරි එකතු වෙලා එකපාර සීල් ගන්න ඉන්නේ. එතකොට අර පන්සලට පොයේ දවසකට ඉන්නේ සීල් ගන්න හිතාගෙන ඉන්නේ පන්සලට 10ක් 15ක් 20ක් 50ක්. හැබැයි අවුරුද්දට කලින් නොනගතේ වෙලාවේ හැම ගෙදරකින්ම සමානලාට බොහෝ බෞද්ධ පවුල්වල මේ චාරිත්‍රාත් එක්ක ගනුදෙනු කරන මේ කටයුතු කරන මිනිස්සු සුදු ඇඳගෙන මල් පහන් ටිකක් අරගෙන පන්සලට බොහෝ පිරිසක් එනවා. ඇවිල්ලා ඒ වෙලාවේ මිනිස්සු සමානලාට ගමේ මිනිස්සු එකතු වෙනවා, අඳුන ගන්නවා, කතා බහ කරනවා. සමානලාට වෙනදා පාරේ යනකොට අහක බලාගෙන අන්න අරක මෙන්න මේක. ඔහොමනේ මිනිස්සු ජීවත් වෙන්නේ නේ. ද්වේෂයෙන්, ඉරිසියාවෙන්, කුහකකමින් ඔය සාමාන්‍ය සමාජයේ එකිනෙකා ගත්තොත් ඉරිසියාව, වෛරය, කුහකකම්, ක්‍රෝධය මේවා තියාගෙන පුපුර පුපුර සමහරවිට කෙනෙක් දියුණු වෙනකොට ගෙදරකට වාහනයක් ගෙනල්ලා වෙන තරහ වෙන්න හේතුවක් නැහැ. එක්කෝ ඒ දරුවට උසස් වීමක් හම්බෙලා, කොළඹ හොඳ රස්සාවක් හම්බෙලා, එක්කෝ පුතේ රට ගිහිල්ලා ඔන්න නෑදෑයෝ ටික අහල පහල මිනිස්සු ඉදා ඉදන් කතා කරන්නේ. පාරේ යනකොට අහක බලාගෙන යන මේ ඉරිසියාවල්, වෛර, කුහකකම්, ක්‍රෝධ වෝ සමාජ කොච්චරනම් තියෙනවද? මොනතරම් මිනිස්සු තුල පැතිරිලා සමාජලාවට පාරේ යනකොට අහක බලාගෙන ගස්සගෙන එක්ක හින් පාස් කරගෙන මෙහෙම යන සමාජ මිනිස්සු හැබැයි පන්සලකට එකතු වුණාම ඒ වෙලාවේදී පන්සල ඇතුලේදී හරි හිනා වෙලා අක්කේ අයියේ කියලා හිනා වෙලා කතා කරලා සමහරලාවට හිතනවා දැන් අපි ඔය පරණ දේවල් ඔක්කොම දැන් අමතක කරලා අනේ මේ පන්සලේදී මේ අවුරුද්දේ හරි අපි ඔය අමතක කරලා එකට ජීවත් වෙන්න ඕනේ. ඊළඟට හිතන්න අවුරුද්ද එනකොට මිනිස්සු කැවිලි පිඟන්, ආහාර පිඟන්, ගෙවල් වල හුවමාරු කරගන්න. සාමාන්‍ය ගම් වල අවුරුදු වල ගමේ තරහමරහ අමතක කරලා අරතිබිච්ච ප්‍රශ්න මොනවා හරි කෝන්තර මේව අමතක කරලා කැමිලි ටිකක් අරගෙන නෑදෑ ගෙවල් වල ගිහිල්ලා ඒ නෑදෑයෝ තමන්ගේ ගෙවල් වලට ඇවිල්ලා ගෙවල් අවුරුද්දක් එනකොට සමහරලාට මේ අවුරුද්දෙම අවුරුද්ද වෙනුවෙන් තමයි ගෙයි තීන්ත ටිකක් ගාලා තියෙන්නේ, තනකොළ ටික කපලා තියෙන්නේ, ගෙට නැමිලා තියෙන අතු ටික සුද්ධ පවිත්‍ර කරලා ගෙයි මකුළු දැල් ටිකක් තියෙන ඌව කඩලා සුද්ධ කරලා ගෙවල් වල පිරිසිදු කරලා. එතකොට මේවා කරලා තියෙන්නේ දැන් මකුළු දැල් කඩනවා කියපුවාම බුදුරජාණන් වහන්සේ විනිත් පෙන්නලා තියෙනවා. හැබැයි මේ කඩන ක්‍රමයක් තියෙනවා. අන්න ඒකයි අපිට යහපත් දෙ. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට ආරණ්‍යගත පන්සල්වල ස්වාමීන් වහන්සේලාට කුටි පිරිසිදු කරගනින්දී මේ කුටියක මකුළු දැල කඩනකොට ඉහළ ඉඳන් පහළට කඩන්න කියනවා. ඒ මොකද ඒ මකුළුවට පහලින් බැහැලා යන්න ඉඩ තියලා. ඒ සතෙක් මරනව නෙමෙයි. එතකොට ඒ තුල ඔහුට බැහැලා එතනින් එළියට යහගන්න කොයි හරි එළිය ගිහලා වෙන තැනක ගහක හරි එළිය වහලක හරි කොයි හරි වෙන තැනක එක හදාගන්න. හැබැයි සාලේ මිනිස්සු වෙන තැන තමන් නිදා ගන්න තැන. එතකොට මේ අපිරිසිදු වෙන විදියට තියෙන මකුළු දැල කඩනකොට ඒ සතෙකුට හානියක් නොවන විදියට උඩ ඉඳන් පහලට කඩන්න කියන පිරිසිදු ක්‍රම ගැන බුදුරජාණන් වහන්සේ ඔබ විනේ හරියට හොයලා පොත්පත් කියවලා බලන්න. ඔබ රෙද්දක් වැලක වැනුවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රෙදි කෑලක් අරගෙන ඒ ඔබ වනන මේ වැලේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට ඒ රෙදි කෑල්ලෙන් ඇදගෙන ඉන්න කෙනෙක්. කියන්නේ ඒකේ තියෙන කුණු ටික, දූවිලි ටික, රොඩු ටික ඉස්සරලාම ඒකට එනවා. ඊට පස්සේ ඒ ටික පිරිසිදු කරලා රෙද්ද වනන්න කියන. ඊළඟට ආරාමයක් ලස්සනට තියාගන්න හැටි බුදුරජාණන් වහන්සේ මේ වගේ කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට බොහොම සුන්දර තැන් ලැබ, බොහොම ලස්සන ආරාම සෙනසුන්
දැන් බලන්න පළවෙනියට බුදුහාමුදුරන්ට ලැබුණේ රජුරුවන්ගේ රාජකීය උයන වේළුවනාරාම. බිම්බිසාර රජතුමා විනෝද වෙන්න යන රජුරුවන්ගේ රාජකීය ලස්සන උයන කොටි සෙනසුන් හදලා ආරාමයක් කළ පූජා කරේ. සාක්‍ය වංශිකයෝ බුදුහාමුදුරන් පූජා කරේ නීග්‍රෝධ කියන සාක්‍ය වංශිකයාට අයිති ලස්සනම උයන කොටි සෙනසුන් හදලා නීග්‍රෝධ ආරාමයක් කළ පූජා කරේ. අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වේදක් කරලා රන් කහවණු අතුරලා බොහොම ලස්සන උයන සකස් කරලා ජීතවනේ හදලා පූජා කරා. එතකොට විසාකාව දෙමහල් ප්‍රාසාදයක් හැටියට බොහොම ලස්සන කාමර 1000කින් යුක්ත පූර්වාරාමී ලස්සන ආරාමයක් සකස් කළා පූජා කරා. එතකොට මේ ආරාමයක් පිරිසිදු කරන හැටි, ඒවා පිරිසිදුව පවත්වගෙන යන හැටි, භික්ෂුන් වහන්සේලාට වෙන වෙනම වත්පිළිවෙත් ඒ වත්ස කරන භික්ෂුන් වහන්සේලා මේ ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ගෙදරක් වේවා, පන්සලක් වේවා, ආරාමයක් වේවා පිරිසිදුකම ඉතාම වැදගත්. ඒ නිසා පින්වතුනි අවුරුද්දක් වෙනුවෙන් හරි ගියක් පිරිසිදු කරලා තීන්ත ටිකක් ගාලා ගෙවල් සුද්ධ පවිත්‍ර කරලා සමල්ලාවට අවුරුද්දක් පුරා එක්වර ඇඳන් අස්සේ තිබිච්ච කුණු කබඩස්සේ මේ සස්සේ තිබිච්ච ඒවා අවුරුද්දකට පස්සේ තමයි ඔක්කොම එළියට ඇඳෙනව වෙන්න පුළුවන්. ගෙවල් සමහරට හොදලා පිරිසිදු කරලා මිනිස්සු අලුතෙන් ජීවිතේ යම් කිසි නැවුම් භාවයකින් අවුරුද්දක් ආරම්භ කරන්න සැලසුම් කරන ඇඳුමෙන් හරි තමන්ට පුළුවන් විදිහට දුප්පත් කෙනා පුළුවන් විදිහට කොහොම හරි ගිහලා රෙදි කෑල්ලක් හරි ගවාගෙන අලුත් ඇඳුමක් ඇඳගත්. එතකොට මේ අවුරුද්ද අර්ථවත් කරගන්න නම් මතක තියාගන්න අන්න ඔබට දන් දෙන්න අවස්ථාව තියෙනවා. පුළුවන් තරම් ඔබේ ගමේ ඉන්න දුගී මගී අසරණ අයට අවුරුද්දට ඇඳුම් ටිකක් අරන් දෙන්න. ඒ මිනිස්සු එක්ක අවුරුද්ද සමරන්. ඒ අයට අවුරුද්දට ගෙවල් වල කෑම බීම ටිකක් හදාගන්න ආහාර මල් දුප්පත් අය හොයලා ගමේ පරිත්‍යාග කරන්න. ඒ ගමේ ඉන්න අසරණ දරුවන්ට පිහිට වෙන්න අන්න සැබෑ මලු අවුරුද්දක් බවට ජීවිතේ පත් කරගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා පින්වතුනි ඔබ දානියත් එක්ක පිනත් එක්ක කුසලයත් එක්ක සිල්වත් ගුණවත් මේ ලැබුණා වූ වසර මේ ලබන්නා වූ වසර ඔබේ ජීවිතේ ඔබ ගත කරන්න උත්සාහ කරොත් ඔබට සැබෑ ලෙසම සුබ නව වසරක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඊළඟට අවුරුදු ක්‍රීඩා බලන්න මිනිස්සු එකතු වෙලා ගමේම මිනිස්සු එකතු වෙලා ගම්වල තිබිච්ච අවුරුදු උත්සව මේවා මේ ඔලිම්පික් ගෙනියන ආසියානු තරගවලට ගෙනියන්න පුළුවන් තරග නෙමෙයි. අවුරුද්දකට සැරයයි ඔය වගේ තරගයක් තියෙන්නේ. දකින්න හරි තියෙන්නේ. මිනිස්සු hina වෙලා සතුටු වෙලා පුළුවන් තරම් මිනිස්සුන්ගේ අර තියෙන තරහ අමනාපකම් කේන්ති මේවා නැති වෙන මිනිස්සුන්ට පුළුවන් තරම් සිනහවෙ අර ගම්වල මිනිස්සු එකතු වෙලා සතුටෙන් විනෝදෙන් මේ හැම ක්‍රීඩාවක්ම නිර්මාණය වෙලා තියෙන අවුරුදු ක්‍රීඩා මිනිස්සුන්ගේ සතුට විනෝදයක් තියෙන. ඒ නිසා මෙන්න මේ විදිහට සැබෑ ලෙස ගුණධර්මවල පිළිහිටලා මේ ලබන්නා වූ නව වසරි ඔබ කටයුතු කරොත් ඔබට මේ ජීවිතයේ සැබෑ ලෙසම අර්ථවත් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන් අපි දන්නවා අපි මේ ගෙවන්නේ තාමත් මේ ලෝකේ තියෙන අමාරුම කාලය. මුළු ලෝකෙම වසංගතයකින් ලෝකේ බලවත් රටවල් ලෝකේ කෝටි ගාණක් මිනිස්සු අසරණ වෙලා මේ වෙනකොට ලක්ෂ 30කට අධික විශාල පිරිසක් ලෝකේ මිය ගිහිල්ලා කෝටි ගණනාවක් මිනිස්යන් මේ රෝගී ගොදුරු බවට පත් වෙලා දවස ගානේ ලක්ෂ ගණන් මිනිස්සු ලෝකේ රෝගීට ගොදුරු වෙමින් යන කාලය මෙවැනි කාලයක මිනිස්සු අපි දන්නවා පසුගිය කාලේ මොනතරම් බයකින් තැති ගැනීමකින් මිනිස්සු මොනතරම් ආර්ථික ප්‍රශ්න පීඩාව සමාජ රස්සාවල් වලට යන්නේ නැහැ දරුවන්ට ඉස්කෝල වලට යากන්නේ නැහැ හරියට අධ්‍යාපන ලැබ මේ හැම ප්‍රශ්නයක්ම එක්ක තෙරපිලා පීඩණයකින් හිටපු කාලය. හැබැයි මේ වෙලාවේ සියල්ල අමතක කරලා අපි ඔක්කොම දැන් හරි කියලා හිතාගෙන මේ අවුරුද්ද වෙනුවෙන් ඔබ නිදහසේ ඇවිදලා හැම තැනම ගිහිල්ලා මිනිස්සු එක්ක පොර කාගෙන බඩු ගන්න කඩවල් වල මේව ඇවිදලා තවත් අනතුරට පත් නොවි බුද්ධිමත්ව මේ ලැබූ ලබන්නා වූ නව වසර බුද්ධිමත්ව සැලසුම් සහගතව සිල්වත් ගුණවත් ගත කරන්න දක්ෂ වෙන්න.
මතක තියාගන්න නිරෝගී සම්පත්තිය තමයි අග්‍රම දේ. ඒ නිසා නිරෝගී සම්පත්තිය ඇති වෙන ආකාරයට යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදෙමි. නිරෝගී සම්පත්තිය වෙනුවෙන්ම හැමෝටම හදවතින් ආශිර්වාද කරා. ඒ නිසා අපිත් ඔබට ආශිර්වාද කරනවා. අපි ඉති කරන්නා වූ බක්කුල මහා සෑයේ පිහිට බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාද පිංගතුනි බක්කුල මහරහතන් වහන්සේ ගැන ඔබ අපේ දේශනාවලින් බණවලින් ගොඩාක් කරුණු අහලා ඇත. මේ ගෞතම බුද්ධ ශාසනය තුල අපිට හිතන්නවත් බෑ. උන්වහන්සේ අවුරුදු 80ක් ගිහි ජීවිතේ ගත කරා. පැවිදි ජීවිතේ තවත් අවුරුදු 80ක් සම්පූර්ණ ආයුෂ අවුරුදු 160ක් නිරෝගීවම වැඩ හිටපු කෙනෙක්. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ අවුරුදු 80ටම නිදාගෙන නැහැ කියන. නිදාගන්න තරම් කයට අපහසුාවක් කිසිම දවසක දැනෙලා නැහැ කියන. නිදාගෙන තියා හේතු වෙලාවත් වාඩි වෙන්නේ නැහැ කියන කවදා. ඒ අවුරුදු 80ටම කොන්දක් හේතු කළා නැහැ කියන. දැන් බලන්න කෙනෙක් බිම වාඩි වුණොත් පුටුවකට හරි බිත්තියකට හරි හේතු වෙන තැනක් තමයි හොයන්නේ. ඇයි අපිට අපේ කය දුරවලයි ලෙඩරෝ අමාරුයි කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා. බක්කුල මහරහතන් වහන්සේ නිදාගෙන ඉන්න ඉරියව්වෙන්වත් පැවිදි ජීවිතයේ අවුරුදු 80ම ගත කරලා නැහැ කියන. උන්වහන්සේ පැවිදි ජීවිතයේ අවුරුදු 80 ඉරියව් තුනයි කියන භාවිතා කරි. හිටගෙන ඉන්න ඉරියව්වයි වාඩි වෙලා භාවනා කරන ඉරියව්වයි ඇවිදින සක්මන් කරන ඉරියව්. ඔය ඉරියව් තුනෙන් කියනවා පැවිදි ජීවිතයේ අවුරුදු 80ම ගත කරේ. නිදාගන්න ඉරියව්වටවත් යොමු වෙලා නැහැ කියන. කවදාවත් අරලු ගෙඩියක තරම්වත් පුංචි බෙහෙතක්වත් ජීවිතේ බෙහෙතක් හැටියට භාවිතා කරලා නැහැ. ගිනිහල් ගේයකට ඒ කාලේ තිබිලා තියෙනවා කියලා අර ආයුර්වේද ප්‍රතිකර්ම වගේ විනේ සඳහන් වෙනවා සමහර ආරාමවල සන්තාගාර ගිනිහල් ගේ. එතකොට මේ වගේ ඖෂධීය ප්‍රතිකාර කරන ස්ථාන. ඒ වගේ දෙයකට කවදාවත් ගිනිහල් ගයක් ඇතුළටවත් ගිහිල්ලා නැහැ කියන. එතකොට බක්කුල මහරහතන් වහන්සේගේ මේ කාරණා ආශ්චර්ය අද්භූත අපිට හිතා ගන්නවත් බැහැ. එහෙනකොටත් පුදුමයි. එවැනි උත්තම මහරහතන් වහන්සේ නමකගේ නාමයේ මේ ගෞතම බුද්ධ ශාසනයේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වින්දනය කළ පිරිනිවන් පාන්නේ ලෙඩක් හැදිලා නෙමෙයි. ආයුෂ භාවනා කරද්දී උන්වහන්සේ දැක්කා මගේ ආයුෂ දැන් ගෙවිලා අවසානයි. හැමෝටම භික්ෂුන් වහන්සේලාට කතා කරලා තමන්ගේ කුටි අතුර භික්ෂුන් වහන්සේලාට දීලා කියනවා ආශ්‍රමතුනි මම පිරිනිවන් පානවා මට දැන් පිරිනිවන් පාන කාලේ හරි. සංඝයාට දැනුම් දීලා හැමෝම ඉදිරි අහසට පැන නැගලා අහසේ පළඟක් බැඳගෙන තේජෝ කසිනේට සමවැදුණා. උන්වහන්සේගේ ශරීරයේම විශාල ගිනි ජාලාවක් හටගෙන පිරිනිවන් පානම සමගම අහසෙම තේජෝ කසිනේ හටගත් ගිනි ජාලාවෙන් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අහසෙම දැවිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වුණ නැහැ කියනවා. ගිතෙල් ටිකක් දැවුණා වගේ අනෙක් සියලු කොටස් අහසෙම දැවිලා නොපෙනී ගියා. උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා අනාගතේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් වැඳුම් පිදුම් කරන මේ බුද්ධ ශාසනයේ දෙව් මිනිස් ලෝකයාට වන්දනා කිරීම පිණිස මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටේවා කියලා. ඒ අදිෂ්ඨානයත් එක්ක බක්කුල මහරහතන් වහන්සේගේ උත්තම මහරහත් ධාතුන් වහන්සේලා පහළට වැටුණා. අන්නේ ධාතුන් වහන්සේලා එකතු කරගෙන මිනිස්සු කරඬුවල තියාගෙන විහෙර විහාර හැදුවා. චෛත්‍ය හැදුවා. වන්දනා කරා. නිරෝගී සම්පත්තිය වෙනුවෙන් උන්වහන්සේව සිහි කරලා එදා ඉඳන් මිනිස්සු වැඳුම් පිදුම් කරා. ඒ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුල මේ මනුස්ස ජීවිතයේ ලැබලා ඉන්න අපි ඒ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් අපි හොරණ සීල ස්වර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන භූමි අඩි 130ක් විශාල බොහොම ලස්සන රමණීය චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරන බක්කුල මහා සෑය. ඉතින් අපි ආශිර්වාද කරනවා ලක්වාසී ලෝවාසී හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත් ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ රැකවරණී ලෝකයාටම සැලසේවා. නිදුක් නිරෝගී සම්පත්තියම සැලසේවා. මේ ලබන්නා වූ නව වසර මේ වසංගත රෝග විපත් ඉක්මනින්ම දුරු වෙලා මිනිසුන්ට සුවසේ සැපසේ පින්දහම් කරගෙන ගුණධර්ම වඩාගෙන ධර්මානුකූලව ගුණ යහපත්ව ජීවිතේ ගත කරන්න
වාසනාව සැලසේවා කියලා අපි ලක්වාසී ලෝවාසී හැම දිනාටම හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝද සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගෙත් පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.